ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකීය මාධ්‍ය ප්‍රලිකාරයාට අවුරුද්දයි. සියලු සමීක්ෂණ සහ ශ්‍රේණිගත කිරීම් යලි යලි තාවුරු කරන ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකීය මාධ්‍ය අතර අංක 1 මාසකට නැරඹු වාර මිලියනය අභිබවා යන එකම Facebook පිටුව ඇලෙක්ස්කා ශ්‍රේණිගත කිරීම් අනුව දිනකට වැඩිම පිරිසක් නරඹන ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකීය වෙබ් පිටුව සතිපතා දැනුම විනෝදය සපිරි වැඩසටහන් සමගින් පැය 24 පුරා එසැනින් සිංහලෙන් ප්‍රවෘත්ති ගෙන එන ඕස්ට්‍රේලියාවේ එකම විශ්වසනීය නාලිකාව එක් වසරක් තුල ඔස්ලංකා ටීවී අංක 1ට ඔසවා තබමින් අප කෙරේ තැබූ විශ්වාසය වෙනුවෙන් හෙටත් අකණ්ඩ මාධ්‍ය මෙහෙවරකට අපි කැපවෙන්නෙමු. ඔස්ලංකා ටීවී අංක 1ට ඔසවා තැබූ සෞර්ධ ප්‍රේක්ෂක ඔබට අපගේ උත්තමාචාර්ය MJ Photography for all your wedding and lifestyle photography requirements. Jet එකක ඔබේගෙන් loan එකක් ගන්න Jet Finance එකට අදම කතා කරන්න. අයිබෝන් අදත් සූදානම් කරන්ට පැස් වැඩසටහන ආරම්භ කරන්න අද දවසේ අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ ඔබට වටින මාතෘකාවක් සම්බන්ධයෙන් හැමදෙනාම අපට කිව්වා වීසා සම්බන්ධයෙන් වැඩසටහනක් ඉදිරිපත් කරා නම් වඩාත් හොඳයි කියලා ඉතින් ඒ නිසාවෙන් අපි හිතුවා අද දවසේ වීසා ගැටලු සම්බන්ධයෙන් යම්කිසි වැඩසටහනක් ඉදිරිපත් කළ යුතුයි කියලා හැමතැනින්ම අපට පහුගිය ටිකේ මේ වීසා සම්බන්ධයෙන් කතා කරනවා ඇහිච්ච නිසා අපි හිතුවා අපි විශ්වාස කරා අද දවසේ අපේ වැඩසටහන වීසා සම්බන්ධයෙන් වෙන් කළ යුතුයි කියලා. නමුත් අපට සීලම වීසා කාණ්ඩය යටතේ වැඩසටහන කතා බහ කිරීමට හැකියාවක් නැහැ. යම් යම් වීසා කාණ්ඩය යටතේ පමණයි අද දවසේ අපි කතා කරන්නේ. විශේෂයෙන්ම 189, ඒ වගේම 190, 491 කියන වීසා කාණ්ඩය යටතේ අප ප්‍රශ්න අහන්න සූදානම්. මේ විතරක් නෙවෙයි, අද දවසේ පාර්ට්න වීසා සම්බන්ධිනුත් අද දවසේ අපි කතා බහ කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසාවෙන් අපි ඔබට කියනවා දිගටම අපිත් එක්ක ඔස්ලංකා ටීවී කරන්ට් අපයා සමගින් ඉන්නට කියලා. මේ මොහොතේ අපි සම්බන්ධ කරගන්න සූදානම් ඩෙස්ටිනි මයිග්‍රේෂන් ආයතන නියෝජනය කරමින් ලියාපදිංචි සංක්‍රමණික උපදේශක අමිල වීරසිංහ මහත්මාව සම්බන්ධ කරගන්නවා. ආයි බොන්ඩ් කියනවා ඔබට. ආයි බොන්ඩ් චවිල මම මුලින්ම ඔබගෙන් අහන්න කැමතියි. දැන් අපි පහුගිය ටිකේ දැකපු කාරණාවක් තමයි අමිල ලංකාවේ පාස්පෝර්ට් ඔෆිස් එක ගාව බොහෝමයක් දෙනා පෝලින් ගැහලා හිටියා විදේශ අධ්‍යාපනය සඳහා පිට වෙන්නට, උසස් අධ්‍යාපනය සඳහා. කොහොමෙන් හරි ගොඩක් දෙනා එක එක කතා කිව්වා. කොහොමෙන් හරි ලංකාවේ තත්ත්වය වගේ රටේ පා වෙලාද නැත්නම් අධ්‍යාපනය සඳහා යනවද අපි දන්නේ නැහැ. කොහොමෙන් හරි මේ වෙද්දි ඕස්ට්‍රේලියාවේ කොහොමද සංක්‍රමණිකෙන් පැමිණීමේ තත්ත්වය, වාතාවරණය මොන වගේද තියෙන්නේ? තමිල මේ ඔබ කිව්ව ප්‍රශ්නෙන් ඇත්තටම පටන් ගත්තොත් අපි අර ලංකාවෙන් ඇත්තටම ගොඩාක් පිරිසක් මේ වෙලාවේ අවාසනාවන්ත තත්ත්වයක් තමයි. නමුත් ඔවුන්ගේ දිවි දියුණුව සඳහා රක්ෂාවලට එන්නත්, ඒ වගේම ස්කිල් මයිග්‍රේෂන් වැඩසටහන් සඳහා දායක වෙන්නත්, ඒ වගේම වැඩිතුර අධ්‍යාපනය සඳහා දහස් ගණක් පිරිසක් ඇත්තටම අපිටත් ගොඩාක් දවසින් දවස ගොඩාක් ඉන්ක්වරිස් පැමිණෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී මම හිතන්නේ මේ වෙලාවේදී අපේ මම හිතන්නේ මේ ලංකාවේ දැනට තියෙන රටේ තත්ත්වය අනුව තමයි මම හිතන්නේ ඉල්ලීම ගොඩක් වැඩි වෙලා තිබෙන්නේ. අපි මේ රට ඇතුලේ තියෙන තත්ත්වය බැලුවොත් චමිල මම හිතනවා මේ ඔබ අපි කවුරුත් දන්න මේ සංක්‍රමණික වීසා, ඒ කියන්නේ ස්කිල් මයිග්‍රන්ට්ස්ලාට පොයින්ට් ටෙස්ටඩ් පොයින්ට්ස් ටික හදාගෙන සංක්‍රමණය වෙන්න පුළුවන් තියෙන වීසා වර්ගවලින් 189 වීසක බොහොම අසීරුයි කියලා අපි දන්නවා. 190 කියන ස්ටේට් නොමිනේටඩ් වීසා එකෙන් යම් යම් ප්‍රයෝජන අපි දැකලා තියෙනවා. මට අත්දැකීම් තියෙනවා පහුගිය මාස 6 තුළ ඉතා විශාල ප්‍රමාණයක් ශිෂ්‍යාවන් සාර්ථකව එක ලබා ගත්තා චමිල. ඒ වගේම 491 කියන මේ රීජනල් වීසා කාණ්ඩය තුලිනුත් යම්කිසි සෑහෙන ප්‍රමාණයක් වීසා ලබා ගන්න සමත් වෙලා තිබෙනවා. ඉතින් මම ඕනට දෙන ඇත්තටම අවවාදය තමයි හැකි පමණ ඉක්මනින් ඔබගේ කර්තව්‍ය ඉෂ්ට කරගන්න ඕන රට ඇතුළේ ඉන්න කෙනා. මොකද එන අවසර ඉඳන් මේ බෝඩර් එක ඇරුණට පස්සේ එළියෙන් එන පිරිසත් ආවට පස්සේ ඔබට මූණ දෙන්න වෙන තරගකාරීත්වය ඉතා වැඩි. ඉතින් ඒ තරගකාරීත්වයට මූණ නොදී ඉතා ඉක්මනින් ඔබගේ කටයුතු කරගන්න අද අදම උත්සාහ කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.
දැන් ලංකාවේ ඉඳලා මෙහෙට එන්න ඉන්න බලාගෙන ඉන්න උදවිය ගොඩක් දෙනා දන්නේ නැහැ එක් එක් වීසා කාණ්ඩ සම්බන්ධයෙන් 189 එහෙම නැත්නම් 190 491 මේ වීසා සම්බන්ධයෙන් ඒ උදවියට ලොකු දැනුවත් වීමක් නැහැ සමහරක් කාලවලට මෙහෙ ඉන්න උදවියත් සමහරක් ඔය වීසක් වීසා කාණ්ඩ යටත ගැන වීසා කාණ්ඩ සම්බන්ධයෙන් දැනුවත් වීමක් නැහැ මම මුලින්ම ඔබකින් දැනගන්න කැමතියි ඇත්තටම 189 කියන වීසාව කුමක්ද ඔව් චමිල 189 කියන්නේ ස්කිල් ඉන්ඩිපෙන්ඩන්ට් කියන කැටගරියක ඒ කියන්නේ ඔබට කිසිම ඔස්ට්‍රේලියාව ස්ටේට් එකක අනුකූල හයක් නැතිව ඔබට ඔබගේ ලකුණු ටික සකස් කරගත්තොත් දාන්න පුළුවන් වීසා එක. නමුත් ඒකට අවම වශයෙන් ලකුණු 65ක් තමයි අවශ්‍ය එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ටරස්ට් එකක් අපිට ලොච් කරන්න. නමුත් අවාසනාවන්ත තත්ත්වය තමයි දැන් මේ තියෙන කම්පිටිෂන් එකත් එක්ක ඉන්විටේෂන්ස් එන අඩු ගානත් එක්ක චමිල ලකුණු 100 105 95 වගේ ප්‍රමාණයකට මේ ලකුණු ප්‍රමාණය වැඩි වෙලා තිබෙනවා හැම ඔකියුපේෂන් එකකම වගේ මේකට අප්ලයි කරන්න. ඉතින් මේකට අපි තවදුරටත් වෙන වෙලාවක අපි කතා කරමු මොන මොන අයටද මේකට සුදුසුකම් ලබන්න පුළුවන් කියලා. නමුත් මම අර ඔබට මුලින් කිව්වා වගේ 189 කියන්නේ ස්කිල් ඉන්ඩිපෙන්ඩන්ට් කියන කැටගරිය එක ඔබට ස්ටේට් මයිග්‍රේෂන් ප්ලෑන් එක කරා එන්නේ නැතුව තනියම ඉල්ලන්න පුළුවන් වීසා කාණ්ඩය කියලා මට කියන්න පුළුවන්. දැන් 189 සම්බන්ධයෙන් යම් කිසි අවබෝධයක් එන්නට ඇති. දැන් 190 කියන වීසා කාණ්ඩයේ කුමක්ද මොකක්ද මේ හරහා සිද්ධ වෙන්නේ කොහොමද මේකේ තත්වය ඒකයි චමිල 190 කියන ස්ටේට් නොමිනේටඩ් වීසා එක ඒ කියන්නේ මේ හැමතිස්සෙම මේ කොමන්වෙල්ත් ගවර්න්මන්ට් එක ස්ටේට් මයිග්‍රේෂන් ප්ලෑන්ස් වලදී එක එක ස්ටේට් එක සඳහා 190 සහ 491 සඳහා වීසා කාණ්ඩ වලට එකට යම් කිසි උපරිම ප්‍රමාණයක් වෙන් කරනවා ඒ වගේම මේ වසරෙත් එක කරලා තිබෙනවා 190 කියලා කියන්නේ ඇත්තටම 189 වගේමයි පර්මනන්ට් රෙසිඩෙන්සි වීසා එකක් ඒ කියන්නේ ඒකට අර මේ තමන්ගේ අවශ්‍යතාවය සපුරුවාට පස්සේ තමන්ට ඩිරෙක්ට් පර්මනන්ට් රෙසිඩෙන්සි එක ගන්න පුළුවන් නමුත් ඒක ගන්න නම් විශේෂ දේ තමයි චමිල ඔවුන්ගේ අදාළ ස්ටේට් එකේ අවශ්‍යතාවය සපුරන්න ඕනේ උදාහරණයක් විදියට අවුරුදු දෙකක් හෝ තුනක් ඉගෙන ගැනීම මාස 6ක් හෝ අවුරුද්දක් නැත්නම් දෙකක් වැඩ කිරීම ඒ තමන්ගේ වෘත්තිය තුළ අන්න ඒ වගේ අවශ්‍යතා සපුරලා ආයෙත් තමයි 190 කින ස්ටේට් නොමිනේටඩ් වීසා එක ලැබෙන්නේ. ඒ වීසා එක මේ වෙලාවේදී මේ ඕස්ට්‍රේලියාවේ තියෙන ප්‍රාන්ත 6යි, ටෙරිටරිස් 2යි, ඒ 8ම මේ වෙලාවේදී අන්තර්ජාතික ශිෂ්‍යාවන්ට ඔවුන් එක සපුරන නම් ඔවුන්ට ලබා ගන්න හැකියාව තියෙනවා චමිල. දැන් අනිත් කාරණාව තමයි මේකට අදාළ ලකුණු සංඛ්‍යාව. දැන් ඔබ කලින් කිව්වා ලකුණු 65 සීමාවේ ඉන්නව නම් EO එකක් දාන්න පුළුවන් කියලා. දැන් මේ 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 190 වීසා කාණ්ඩයේ යටතට ඉන්න නම් කොයිතරම් ලකුණු ප්‍රමාණයක් ලබා ගත යුතුද ඒක ප්‍රාන්ත වශයෙන් වෙනස් වෙනවද මොකද තත්ත්වය ඒක කිව්වොත් මෙහෙමයි ඒක කිඩක් සංකීර්ණයි චමිල ඒ කියන්නේ ඇත්තටම ඒකට සුදුසුකම් ලබන්න තමන්ට ලකුණු 60ක් තියෙන්න ඕන ස්ටේට් එකකින් ලකුණු 5ක් දෙනවා නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔබ අද වික්ටෝරියානු 190 වීසා දිහා බැලුවොත් නැත්නම් ඔබ නිව් සවුත් වේල්ස් 190 වීසා දිහා බැලුවොත් ඒ වගේම ඔබ වෙස්ටර්න් ඕස්ට්‍රේලියා 190 වීසා දිහා බැලුවොත් ඔවුන්ගේ තියෙනවා ඇතුළෙම තවත් තරගයක් නිර්මාණය කළා වැඩිම වැඩිපුරම ලකුණු 3 ඇයිට තමයි 190 වීසා කියලා බෙන්නේ. නමුත් ඔබ ටස්මේනියාව ඩාවින් එහෙම නැත්නම් ඇඩිලේඩ් වගේ ප්‍රදේශ අරගෙන බැලුවොත් ඔබට එහෙම ලොකු තරගයකට යන්න ඕනේ නැහැ. තමන්ට ලකුණු 60ක් හෝ ඒ අදාළ ප්‍රදේශයේ ක්‍රයිටීරියක තමන් සටිස්ෆයි කරලා තියෙනවා නම් තමන්ට පුළුවන් 190 වීසාකට ඇප්ලයි කරන්න. එතනදී තව එක ප්‍රශ්නයක් නැගෙනවා ඒ තමයි දැන් මේ 190 කියන වීසා කාණ්ඩයට ඉල්ලුම් කළ හැක්කේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ඒ ප්‍රාන්තයේ උදවියට පමණයිද එහෙම නැත්නම් වෙන රටකින්ද ඉල්ලුම් කරන්න පුළුවන්කම තියනවද මොකද තත්ත්වය සාමාන්‍යයෙන් ගත්තොත් මේ ඕස්ට්‍රේලියන් ස්කිල් මයිග්‍රේෂන් වීසා එක ඇත්තටම තියෙන්නේ මේ පිටරට ඉඳන් ඕවර්සීස් ඉඳන් ඇප්ලයි කරන්නට ඇප්ලයි කරන්න පුළුවන් විදියට නමුත් මේ වෙලාවේ චමිල මේ කොරෝනා සිටුේෂන් එක නිසා මේ තත්ත්වේ නිසා වෙන රටවල් වලින් ඉල්ලන අයට 190 සහ 491 වගේ වීසා දෙන ඉතාම ලිමිටඩ් ප්‍රමාණයක්. මේ වෙලාව අපි කිව්වොත් 95ක් නොදෙන මට්ටම තමයි තියෙන්නේ. ඉතින් මම හිතනවා කවදා හරි මේ බෝඩර් රිස්ට්‍රික්ෂන්ස් ඔක්කොම අපි ඕපන් වුණාට පස්සේ, ඒව නැති වුණාට පස්සේ ස්ටේට් මයිග්‍රේෂන් ප්ලෑන්ස් අර අපි 2019 කාලේ හිටියා වගේම මේ අනිත් ඕවර්සීස් ඇප්ලිකන්ට්ස්ට එක සමානම ඇප්ලයි කරන්න පුළුවන් අවස්ථාව සකසා දෙයි. දැනට තියෙනවා මේ කොරෝනා තත්ත්වයේ හින්දා යම් කිසි ආකාරයක රට ඇතුළේ ඉන්න අයට විතරයි මේ ප්‍රයෝජනෙ උපරිම ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. දැන් අර ඔබතුමා කියන විදිහට මේ මේ පන්දුවට පහර දෙන්න පන්දුව හොඳින් මනාවට දැකලා තියෙනවනම් පිටින් මේ වෙලාවේ වැරෙන් පහරක් දෙන්න ඕන. ඔයගේ කතාවක් තමයි ඔබතුමා කියන්නේ. මොකද මේ වෙලාවේ තමයි සූදානම් මුනේ නැතිනම් ලකුණු ගත්තේ නැත්තම් අමාරුයි වැඩේ කරගෙන යන්න. ඉතින් කොහොමද හරි මේ ලංකාවේ ඉඳලා මේ වෙලාවෙ එන්න බලාගෙන උදවිය. මං හිතන්නේ හොඳ දැනුම් පරිපූර්ණ උගත් කොට්ටාශක් තමයි බුද්ධිමත් කොට්ටාශක් තමයි එන්න සූදානමින් ඉන්නේ. ඒ අයත් එක තරගයක් තියෙවි. ඔව් චමිල එක තමයි ඇත්තටම මම දැන් මෙහි ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කියන දේ තමයි දැන් ඔවුන්ට බැට් කරන්න එන්නේ විකට් එක ගොඩක් අමාරු විකට් එකක්. මොකද මෙච්චර කල් අපි දැක්ක සංක්‍රමණය වෙනවා. අපි දැක්ක ශිෂ්‍ය ශිෂ්‍යාවන් එනවා. නමුත් මේ වෙලාවේ අපි ක්‍රීම් එක කියලා කියන්නේ ලංකාවේ රැඳිලා ඉඳලා ලංකාවේ මොකක් හරි තමන්ගේ
ආර්ථික පරිසරය හෝ සමාජ පරිසරය සකස් කර ගන්නවා කියන අදිෂ්ඨානියම හිටපු පිරිසක් ඉන්නවනේ. ඒ පිරිස ඔවුන්ගේ එක පාටම කඩාවැටීමක් වෙලා තියෙනවා. ඒ කඩාවැටීමත් එක්ක දැන් මේ රට තුලට එන්න උත්සාහ කරනවා ඒ අපි දන්නා ඒ ලංකාව තුල ඒ ඉන්නේ ක්‍රීම් එක. ඒ කියන්නේ බොහොම ඉතාලම මේ ඉතාලම හැකියාවන් වෙන දක්ෂතාවලින් යුක්ත පිරිසක් දැන් රටෙන් එළියට බහින සූදානම් වෙලා තියෙනවා අවසනාවකට ලංකාවේ අවසනාවකට. නමුත් දැන් අපිට හිතන්න පුළුවන් AI මේ රටවලට ආපුවම ඔවුන්ට ඉක්මනට රැකියා අවස්ථා ලැබෙන්න පුළුවන්, ඔවුන්ට ඉක්මනට වීසා අවස්ථා ලැබෙන්න පුළුවන්, ඔවුන්ට ස්ටේට් මයිග්‍රේෂන් ප්ලෑන්ස් ඕපන් වෙන්න පුළුවන්. මොකද මොවුන් අරන්ගෙන ස්කිල් සෙට් එක ගොඩක් ඉහළ ස්කිල් සෙට් එකක්. දැන් ඉන්න අයටත් වඩා සමහර වෙලාවට. ඒක නිසා තමයි මම ඉන්න ශිෂ්‍යාවන්ට කියන්නේ පරක්කු වෙන්න එපා. ඊළඟ මාස 6, ඊළඟ මාස 12 තුළ තමාගේ කාර්යවි ඉක්මනට කරගන්න උත්සාහ කරන්න කියලා. දැන් අනිත් කාරණාව තමයි 491 වීසා කාණ්ඩය. 491 වීසා කාණ්ඩය කියලා කියන්නේ පසුගිය වසර කීපයකට කලින් රජයේ විසින් අලුතෙන් හඳුන්වා දීපු රීජනල් වීසා කාණ්ඩයක් මා විශ්වාස කරන විදිහට. ඉතින් මේ වීසා කාණ්ඩය කුමක්ද? ඒ වගේම රජයේ විසින් දැන් රීජනල් පළාත් වලට ගියාම ළමයින්ට ජීවත් වෙන අපහසුතාව තියෙනවා. මේවට පහසුකම් සල්සලා තියෙනවද? මොකද තත්ත්වය? 491 වීසා කාණ්ඩයේ චමින කොටස් දෙකක් තිබෙනවා. එකක් තමයි තමාට රීජන් රිලේටිව් කෙනෙක් ඉන්නවනම් ක්ලෝස් රිලේටිව් කෙනෙක් 491 කියන වීසා කාණ්ඩයේ එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රස්ට් එකක් දාන්න පුළුවන්. නමුත් අපි දන්නවා ඒකට ඉන්න නම් තමන්ගේ ඔකියුපේෂන් එක අර ඩිමාන්ඩ් ලිස්ට් එක කියලා කියන අපි අර මීඩියම් ඇන් ලොง ටර්ම් ලිස්ට් එකේ තමන්ගේ ඔකියුපේෂන් එක තියෙන්න ඕනේ. ඉතා ඉහළ ලකුණු ප්‍රමාණයක් තියෙන්න ඕනේ. සමහරවල් 90 100 110 වගේ ප්‍රමාණිකුත් අවශ්‍යයි 491 රිලේටිව් ස්පොන්සර් කියන කැටගරියට තමයි සුදුසුකම් ලබන්න. ඉතින් ඊට වඩා 491 ගොඩක් කොමන්ලි අපි කතා කරන 491 කොට්ටාෂය තමයි ඔය 491 කියන රීජනල් වීසා එක ඔය රීජනල් පළාත් වලට ගිහිල්ලා වෙන ස්ටේට්ස් වලට ගිහිල්ලා තමන් ඉල්ලන්නේ නැන වීසා එක. ඇත්තට මේ වීසා එක චමින ඇත්තම අපි කතා කරොත් මේ ලකුණු තරගේ ඉන්න බැරි අය. ලකුණු 80 90 ගන්න බැරි. ඉංග්‍රීසි වලට අටක් ගන්න බැරි. තමන් එක තැනකදී වයස ගොඩක් වැඩිපුරම තමන්ට මේ 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 සිස්ටම් එකත් එක්ක මේ වේලාව මේ මිලදී අරගෙන මේ උත්සාහ කරන මේ රැඳිලා ඉන්න උත්සාහ කරන පිරිස වගේ නැති ඉක්මනට සොලියුෂන් එකක් හොයන අයට 491 මං හිතන්නේ හොඳ අවස්ථාවක් තිබෙනවා. මොකද ගොඩක් ස්ටේට් මයිග්‍රේෂන් ප්ලෑන්ස් වල ඔපචුනිටිස් තියෙනවා. ඒ ස්ටේට් එකේ කියලා අවුරුද්දක් ඉගෙනගෙන එහෙම නැත්නම් මාස 6ක් වැඩ කළා අවුරුද්දක් වැඩ කළා ඔවුන්ට 491 වීසා එක දාන්න පුළුවන්. ඒකට අපි කියන්නේ රීජනල් ස්පොන්සර්ඩ් වීසා එකක්. ඒකට තමන්ට අවම වශයෙන් ලකුණු 50යි තියෙන්න ඕනේ. ඉතින් ඔබ හිතන්න ලකුණු 90ක් ගන්න IELTS 8 එකක් ගන්න බැරි කෙනෙක් නැත්නම් 7 එකක් ගන්න බැරි කෙනෙකුට කැමැතියෝ අකමැතියෝ අන්තිමට අවසාන වශයෙන් ඉතුරු වෙන්නේ මොන තත්ත්වෙ හිටියත් 491 කියන රීජනල් වීසා එක තමයි. ඉතින් ඊතරදී තවත් දෙයක් කියන්න ඕනේ. ද වික්ටෝරියා ප්‍රාන්තය වගේ ගත්තොත් වික්ටෝරියා ප්‍රාන්තේ රීජනල් පළාතකට ගියා කියලා 491 ලබා දෙන ක්‍රමය ගොඩක් අඩුයි. ඒක නිසා තමයි ඔය සවුත් ඕස්ට්‍රේලියාවට ටස්මේනියාවට ඩාවින් වලට වගේ ප්‍රදේශවලට ගොඩක් අය ගිහිල්ලා 491 වීසා එක සාර්ථක කරගන්න උත්සාහ කරන්නේ. දැන් මේ වෙලාවේ දැන් සාමාන්‍යයෙන් රීජනල් පළාතකට යනවා කියන්නේ තමන්ගේ ආර්ථික මේ පැත්තෙන් තමන්ට ලොකු රිස්ක් එකක් තියෙනවා සහ අනිකුත් කාරණා පහසුකම් සම්බන්ධයෙන්. ඉතින් එතකොට උදවිය මේ වගකීම බාර ගන්නවද මේ වෙලාවේ 491 කියන වීසා කාණ්ඩයකට ඉදිරිපත් වෙනවද කට්ටිය මේ වෙලාවේ නොපැකිලිව? මම ඒක දකින්නේ ශමිල ඇත්තට මේ හැමදාම මේ රටේ පිරිසක් හිටියයි අභියෝගය බාර ගන්න. ඒ අභියෝගය බාර නොගෙන පිරිසකුත් හිටියා. ඒ උන්ගේ ස්වභාවය. අපි දැක්කා අපි 2015-16 දාම ඔය රීජනල් යන්න කියන කන්සෙප්ට් එක මම නම් ගොඩක් ප්‍රොමෝට් කළා. අපි දන්නවා එහෙම ගියායි ගොඩක් සාර්ථක වෙලා තියෙනවා. නමුත් ඒ කාලේ ඒක උත්සාහ කරපු නැති අය අද මේ රටේ මේ ප්‍රධාන නගර තුනකට හිර වෙලා ඔවුන් අනිත් පැති වලින් ඔවුන් දිනුව සලසාගෙන නැති. නමුත් ඔවුන්ගේ වීසා පැත්තෙන් ඔවුන්ට දිනුව සලසා ගන්න බැරි වෙලා තිබෙනවා. ඒ නිසා මම හිතනවා ඔබ මේ රටට ඇවිල්ලා තිබෙන්නේ යම් කිසි කාර්යයක් සඳහාද? ඒ කාර්යය පර්මනන්ට් රෙසිඩෙන්සි එක ලබා ගැනීමේ කාර්යය නම් ඔබ ඒ සඳහා 100% කැපවිය යුතුයි. එතනදී ඔබ කොතනද ඉන්නේ, ඔබ මොකද කරන්න කියන එකට වඩා ඔබ ඒ වෙලාවේ තියෙන නීතියට අනුගත වෙලා ඒ නීතියට අනුකූලව ඔබගේ වීසා සකස් කරගන්න නම් ඔබ අනිවාර්යයෙන්ම ඒ අභියෝගය ගන්න ඕනේ. නමුත් අපි දන්නවා ශාමිල මේ ප්‍රධාන නගරවලින් එහාට ගියාට පස්සේ අපිට තියෙන දුෂ්කරතාවය අපේ දරුදරියන්ට මොකද ඒ දුර අස්සාවල් අඩුයි. තමන්ගේ අර ෆ්‍රෙන්ඩ්ලි නෙට්වර්ක් එකක් එක්ක නැහැ. අපේ අය ගොඩක් අපිට හම්බ වෙනවා අඩුයි. නමුත් මම කියන්නේ අපි මේ රටට ආවේ යම් කිසි පරමාර්ථයකින් නම් ඒ පරමාර්ථය පර්මනන්ට් රෙසිඩෙන්සි එක නම් ඔබට ඒ අභියෝග විය යුතු නැහැ. මොකද ඒ අභියෝග ඔබ අභියෝග කියලා සලකනවා නම් ඔබට පර්මනන්ට් රෙසිඩෙන්සි පාත් වේ කියන්න බෑ. ඒක ඔබ ඉස්සලම තේරුම් ගත යුතු දෙයක් තමයි මේ දෙය. ඒ නිසා ඔබගේ අභිප්‍රාය ඔබගේ අධ්‍යාපන කටයුතු කරගෙන නැවත ඔබගේ උපන් රටට යාම නම් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. නම් ඒක නිසා මම හැමතිස්සෙම අවවාද කරන විදිය තමයි
පුළුවන් තරම් තමන් ප්‍රායෝගික වෙලා මේ තියෙන අනිත් ඔප්ෂන්ස් දැන් ඔය කිව්වට 491 190 කියලා චමිලෝ එම්ප්ලොයි ස්පොන්සර්ඩ් වීස් වර්ග තියෙනවා ඒවත් තියෙන තමන් උත්සාහ කරන්න පුළුවන් අන්න ඒ වලින් අද උත්සාහ කළ බලන්න ඔබ මේ අර උකටීලව ඉන්න එපා ඔබ නිශ්ශබ්දව ඉන්න එපා ඔබ නිද්‍රාගතව ඉන්න එපා මේ වෙලාවේ මොකද තව අවුරුද්දකට පස්සේ ඔබට ලම්බෙන තරගෙත් එක්ක ඔබට නැගිටලා දුවන්න ලෑස්ති වෙනකොට චමිල ඔබට දුව ගන්න බැරි වෙයි අනිත් දිසත් දැන් මේ වෙලාවේ ලංකාවේ ඉඳලා කවුරුන් හෝ කෙනෙකු මේ 491 කියන වීසා කාණ්ඩයට ඉල්ලුම් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවනම් ඒ අයට ලංකාවේ ඉඳලා නොපෙකිලිව මේකට ඉල්ලුම් කළ හැකියාවක් තිබෙනවා අර මම කිව්ව කරුණ තමයි 491 වීසා එක අපිට ඉස්සරහදී ඕවර්සීස් සයිඩ් ඕපන් වෙච්ච ගමන් දාන්න පුළුවන්. මේ වෙලාවේ අපි ඇත්තටම දැන් මම ශ්‍රී ලංකාවේ අපේ තියෙන කාර්යාලය හරහා අපි ගොඩක් මේ වෙලාවට ස්කිල් මයිග්‍රේෂන් වීසා වල ස්කිල් ඇසෙස්මන්ට්ස් කරලා AI ඉංග්‍රීසි ටෙස්ට් එක කරලා ලකුණු ටික හදාගෙන දැන් මේ ස්ටේට් මයිග්‍රේෂන් ප්ලෑන් එක ඕපන් වෙනකන් අපි බලාගෙන ඉන්න මොන වෙලාවෙ හරි මේ වෙලාවට AI ට ඇප්ලයි කරන්න සූදානම් කරන්න. ඒ නිසා මම හිතනවා කවුරු හරි මයිග්‍රේට් කරන්න බලාගෙන ඉන්නව නම් චමිල මේ වෙලාවේ ඔවුන් තමන්ගේ පෙර සූදානම ගත යුතුයි ස්කිල් ඇසෙස්මන්ට් එක ඉංග්‍රීසි ටෙස්ට් එක කරලා තමා බලාගෙන ඉන්න ඕනේ අර පොරොත්තු ලේකඩේ තමන්ගේ අවස්ථාව වෙනතු මේක තමයි හොඳම අවස්ථාව දැන් සාමාන්‍ය ඊළඟටම තමයි දැන් ඔබතුමන්ට හිතලා තීරණ ගන්නා වෙලාවකට රජයේ විසින් ඔබ ලියාපදිංචි සංක්‍රමණික උපදේශකවරුන් සහ අනිකුත් පාර්ශ්වයන්ට තොරතුරු ලබා දෙනවා මොනේ අම්මෝ කාරණාවක ඉංගියක්වත් ඔබතුමන්ට ඇවිල්ලා නැද්ද මෙහෙම කරොත් හොඳයි මේ මාර්ගෙ ගියොත් හරි මාර්ගයට යන්න පුළුවන් කියලා මේ වෙලාවේ එහෙම මොනවත් කියන්න බැයිද අපි බලාගෙන ඉන්න මේ දරුවන්ට මම උග දෙවි එක දෙයක් කියන අලුත්ෙන් එන මේ වෙනසක් තිබෙනවා මම හිතන්නේ නොවැම්බර් 13 වගේ දවසක ප්‍රාත්මක කරන්න එක බොහොම ප්‍රගතිශීලී පියවරක් මේ ආණ්ඩුව අරගන්නවා මොකද ඔබ දන්නව නම් මේ නීතියක් තියෙනවා සෙක්ෂන් 48 කියලා කියන්නේ මේ රට ඇතුළේ වීසා එකක් රිෆියුස් වෙලා තියෙන ළමයි කෙනෙකුට නැවත මේ රටේ ඉඳන් වීසා එකක් දාන්න බෑ රටෙන් එළියට යන්න ඕනේ ඒක නීතියක් ඒ නීතිය වුන් මම හිතන්නේ ඒක ෆ්ලෙක්සිබිලිටි එකක් අරන් එනවා ඒ ඇයට රටෙන් එළියට යන්න නැතුව දාන්න පුළුවන් ස්කිල් මයිග්‍රේෂන් වීසා අප්ලයි කරන අයට ඉතින් මම හිතනවා දැන් මොකක් හරි වීසා ප්‍රශ්නයක් නිසා තමන්ගේ ඉන්නේ ට්‍රයිබුනල් එකේ නම් ෆෙඩරල් කෝට් එකේ නම් මිනිස්ට්‍රියල් ඉන්ටර්වෙන්ෂන් වගේ තැනක නම් දුෂ්කර තැනක නම් ඒ ඇයට හොඳ නිවුස් එකක් තියෙනවා ඉස්සරහට තමන්ගේ ස්කිල් වීසා එක දාගන්න මේ රටේ අවස්ථාවක් ඒ පළවෙනි ප්‍රගතිශීලී පියවර මම අනිත් පැත්තෙන් ඔබ අහපු ප්‍රශ්නෙට කියන්නේ චමිල දැන් ගොඩක් අය අහන ප්‍රශ්නයක් තියෙනවා මේ 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 ස්ටඩි කරන්න යනකොට PR කෝසස් මොනවද මම මොකද්ද මම ආපු කෝස් එකේ ප්‍රශ්නයක් තියෙනවද අන්න එහෙම ප්‍රශ්නයක් අපි හැමතිස්සෙම අපි අතර නිතරම මේ මේ කතා වෙන දෙයක් තියෙනවා චමිල මම කියනවා මේ 2019 මේ 491 වීසා එකත් එක්ක 189 කියන වීසා එකට 57%ක් පමණ ඔවුන්ගේ ප්‍රතිශතය අඩු කරාට පස්සේ අපිට මේ කතාව මෙතනින් එහාට නෑ ඔබ මොනවද කරන්නේ කියන එක නෙමෙයි ඊට පස්සේ චමිල වැදගත් වෙන්නේ ඔබ කරන්නේ කොහේ ඉඳන්ද කියන එක උදාහරණයක් විදිහට මෙල්බන් වලට accounting IT ළමයෙකුට එන challenge එක අපි දන්නවා ඉගෙන ගන්න එන. ඒයට කොච්චර PR එක දාන්න අමාරුද කියලා. හැබැයි ඔබ යන්නේ ටස්මීනියාවට නම් ඔබ යන්නේ ඩාවින් වලට නම් ගොඩක් වෙලාවට ඔබ accounting degree එක master එක කරලා ඔබට PR එක දාන්න ඒක ගොඩාක්ම පහසු ක්‍රියාමාර්ගයක් එතන තියෙනවා. ඔතකොට ඔබ ඇවිල්ලා මෙහි engineering හරි nursing හරි මොකක් හරි ඔබ කරන අපි හිතනවා මේක තමයි ගොඩක් demand වෙන. නැත්නම් හිතන් chefing කියලා හිතන්නකෝ. නමුත් ඔබට ඒ අවසාන වශයෙන් තේරෙනවා ඉගෙනගෙන අන්තිමට තමා ඉන්න ස්ටේට් මයිග්‍රේෂන් ප්ලෑන් එක හරහා තමන්ට අවස්ථාවක් නැහැ කියලා විශේෂයෙන්ම වික්ටෝරියන් ගවර්න්මන්ට් එකේ. ඒ වෙලාවේදී අපි කියන්නේ අර ඔබ ඉගෙන ගන්න මොකද්ද කියන එක නෙවෙයි ඔබ ඉගෙන ගන්න කොහේ ඉඳන්ද කියන එක තමයි මේ වෙලාවේ ඇත්තටම මේ මම හිතන්නේ අපි ගොඩාක්ම සලකලා බලන්න ඕනේ මොකද තමාගේ PR එකත් එක්ක තමන්ගේ ඉගෙනීම මූලික කරගන්න කෙනෙකුට අපි ඇත්තටම මේ වෙලාවේ යෝජනා කරන්නේ ඔබ ඒ සම්බන්ධයෙන් ඔබට ගොඩක් අවස්ථාව තියෙන රීජනල් ස්ටේට් එකකට මුව වෙලා ස්ටඩි කරලා PR එකක් දාගෙන කැරියර් එක බිල්ඩ් අප් කරගන්න කියලා. මේ වෙලාවේ ළමයින්ට උපදේශයක් විදියට දෙන්න තියෙන අවසාන වශයෙන්ම ඔබතුමාගෙන් අහන්නේ කොහේ මොනවා හරි හොඳ පාර්ට් එකක් තෝරගන්න කියලා කිව්වොත් කාට හරි හොඳම පැතික් මොනවද තෝරගන්න මේ වෙලාවේ කාට හරි හිතලා තීරණයක් ගන්න නැතුව මේ මේ දේවල් අනුගමනය කරන්න ඔබලා දෙන උපදේශයක් විදියට අහුවොත් මොකද්ද දෙන්න තියෙන්නේ ඔබට? මෙහෙමයි අපි ඔක දිහා බැලුවොත් මෙහෙම හිතන්නකෝ දැන් ඇත්තටම කො ස්ටුඩන්ට් වීසා එකක් දාලා එනකොට චමිල අපි තියෙනවනේ ඩිරෙක්ෂන් 69 ඒ කියන්නේ මිනිස්ට්‍රියල් ඩිරෙක්ෂන් 69 ජෙනුවින් ටෙම්පරරි ක්‍රයිටීරියා එක අනුව තමයි කෝස් එක සිලෙක්ට් කරන්නේ. කවුරුර කිව්වට මම මේ කෝස් එක ආසයි කියලා ඒ කෝස් එකට මෙන්න බෑ. කවුරුර කිව්වොත් අර කෝස් එකේ PR එක ගන්න ලීසි කියලා කිව්වොත් නෑ එහෙම කෝස් එකට එන්න බෑ. තමාගේ এডুকেෂන් බෑග්ග්‍රවුන්ඩ් එක තමාගේ වර්ක් බෑග්ග්‍රවුන්ඩ් එක බලලා තමයි කෝස් එකට එන්න. ඒ නිසා මම හිතන්නේ චමිල ඒ අවස්ථාවේදී තමන්ට ලොකු සිලෙක්ෂන් එකක් නෑ. මොකද හේතුව තමන් එන්න ඕනේ තමන්ගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ. හරි? නමුත් මේ රටට ආවට පස්සේ තමන්ට පුළුවන් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ
මන්කුවන් කරන වැඩේ කරන ඉගෙන ගන්න දේට වඩා ඇත්තටම අවසාන වශයේදී ඉගෙන ගන්න තන අනුව වීසා එක ගන්න ලේසි කියලා සමිල ඒ පදනම අනුව තමන්ට අවශ්‍ය නම් පුළුවන් ඇවිල්ලා උන මෙල්බන් නැල්ල ඇවිල්ලා මාස 6ක් තුල උන තමන්ට වෙන ප්‍රාන්තයකට මාරු වෙන්න පුළුවන් එහෙම නැත්නම් තවත් ක්‍රමයක් තියෙනවා සමිල මේ දැන් ඔය මේන් කෝසස් වලට එන අයට පුළුවන් concurrent studies මොනවා හරි කරලා කියන්නේ parallel studies කරලා ඔය ට්‍රේඩ් ක්වොලිෆිකේෂන්ස් වගේ අරගෙන ඒ වලින් වෙනම වීසා පාත් එකක් හදාගන්න අන්න ඒ වගේ මේ අර alternative systems ගැන හිතලා අපිට මේ රට ඇතුළට ආවට පස්සේ කරනවා මිසක් ඔබ overseas ඉඳන් ලංකාවේ ඉඳන් නම් ගොඩක් දේවල් හිතන්නේ මම මෙන්න මොකද course එකට දෙන්නේ කියලා මම හිතන්නේ ඔබට ඒක හිතන්න අමාරුයි මොකද ඔබේ background එක අනුව ඔබට ඉතා සීමිත options තමයි තියෙන්නේ මේ රට ඇතුළට එන student කෙනෙක් විදිහට අවසාන වශයෙන් අපේ ශ්‍රී ලාංකික ශිෂ්‍යන්ට මොකක් හරි කියන්න කියලා ඔබට කිව්වොත් ඔබ කොහොමද අපේ ශ්‍රී ලාංකික ශිෂ්‍ය ප්‍රජාවට මේ වෙලාවේ කියන්නේ මේ අද තියෙන challenge එක අරගන්න කියලා මම කියනවා අද තියෙන challenge එක තමයි හැමතිස්සෙම මේ ඒක 90 මට පාත් එකක් දෙන්න. අන්න එහෙම. නමුත් අපි කියන්නේ IELTS 8ක් අරගෙන පෙන්නන්න. ඒ 90 අපි පාත් එක දෙන්න. මොකද හේතුව තමන් කැමති ගන්න. නමුත් තමන්ට ගන්න බෑ. ඉතින් ඒක 90 තමන්ගේ පාත් එක සදන්න බෑ. තමන් achieve කරන්න ඕනේ යමක්. ඒක 90 තමයි තමන්ට පාත් එක create කරගන්න පුළුවන්. තමන් flexible නම්, තමන් last නම් අද තියෙන challenge එක අරගන්න. ඒ අයට දිනන්න පුළුවන්. එහෙමනම් බොහොම ස්තුතියි කියන අමිල වීරසිංහට අපත් සමගින් එකතු වුණාට වටිනා කාලය කැප කරගෙන. TV current affairs. වසරකට වඩා පළපුරුද්දක් ඇති ඕස්ට්‍රේලියාව පුරා වැඩිම දරුවන් ප්‍රමාණයකට ගණිතය උගන්වන සෙකන්ඩරි පාසලක ගුරුවරයෙකු වන අතිල් ගුණසේකර ඔබේ දරුවාගේ අනාගත සිහිනය සැබෑ කරවා ගැනීමේ වගකීමට උර දීමට සූදානම් 2022 වසරේ 4, 5, 6 සහ 7 පන්තිවලට දරුවන් බඳවා ගැනීම දැන් සිදු කෙරේ අමතන්න අතිල් ගුණසේකර 0433 11 38 36 අතිල් ගුණසේකර සුනිල් දියක්සේ පැහැදිලි කරුතරුව ජෙට් එකක වේගයෙන් ලෝන් එකක් ගන්න ජෙට් ෆයිනෑන්ස් එකට අදම කතා කරන්න ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ඔබත් ශ්‍රී ලාංකික නිෂ්පාදන මිලදී ගැනීම තුලින් ශ්‍රී ලාංකික ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වන බව ඔබ දන්නවාද ඔබ මිලදී ගන්න සෑම ශ්‍රී ලාංකික භාණ්ඩයක් සඳහා ගෙවන සෑම ඩොලරයක් මගින්ම අපේ වැටලා තියෙන
आर्थिक गुडगान ओब वक्रेस दायक ओब दिन श्रीलांकिक बांड मिलदी अपे वेटीन मे आर्थिक गुडगान तब तब उबगे दायक Unit 7, number 49, Douglas Street, Noble Park. Contact 0433-584-968 or 9547-8773. For more information, log on to www.visitaccounting.com.au. Transcocago, Dandenong saha Camberfield. Current affairs with Chamila Lokunarangoda. Oba vetha ginenne MJ Photography. For all your wedding and lifestyle photography requirements. Jet එකක වේගෙන් loan එකක් ගන්න Jet Finance එකට අදම කතා කරන්න. කෙටි විරාමෙන් අනතුරු අපි සූදානම් නවතත් වැඩසටහන ආරම්භ කරන්න අද දවසේ අපි කතා බහ කරමින් සිටින්නේ වීසා සම්බන්ධයෙන් මේ මොහොතේ අපි සූදානම් වෙන්නේ කතා බහ කරන්නට පාර්ට්නර් වීසා සම්බන්ධයෙන් එහෙමත් නැත්නම් තමන්ගේ සහකරුව හෝ සහකාරියව මෙහෙට ගේන්නට බලාපොරොත්තු වෙන සිටියා නම් ඒ කාරණාව සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය මොන වගේද කියන කාරණාව ඔබ සොයමින් සිටින්නේ දිවා රෑ නැතුව ඔබ නිදි වර්ජිතව කල්පනා කරනවා කොහොමද මේ කටයුත්ත කරගන්නේ කියලා තියෙන නිසා අපි විස්තුව අද දවසේ මේ කාරණාව සම්බන්ධයෙන් දැන කිය දැන කියාගත යුතුයි කියලා ඒ සම්බන්ධයෙන් දැනුමක් ඇති කෙනෙක් සමගින් කතා බහ කළ යුතුයි කියලා අපි විශ්වාස කරපු නිසා අපි මේ මොහොතේ සම්බන්ධ කරගත්ත අධිනීතිඥ දිනේෂ් ඊරියගොල්ල වීරක්කොඩි මහත්මාව මේ සම්බන්ධයෙන් කතා බහ කළ යුතුයි කියලා සම්බන්ධ කරගත්ත ආයිබෝන් කියන ඔබතුමන්ට ආයිබෝන් ඇත්තටම මම මුලින්ම අහන්න කැමතියි මේ වෙලාවේ මොකක්ද වර්තමාන තත්ත්වය තමන්ගේ පාර්ට්නර්ව ගෙන්න ගන්න පුළුවන් මට්ටමක තියෙනවද මොකද තත්ත්වය තත්වයන් අනුව පාර්ට්නර් විසා ග්‍රාන්ට් වෙනවා විශේෂයෙන්ම ළඟදී ඉඳලා මේ ලිහිල්වීමත් සමගම අපි දැකලා තියෙනවා ඒවා ඇසස් කිරීමේ තත්වය අලුත් ડોකියුමන්ට්ස් අලුත් අප්ඩේට් කරන එක කියන්නේ අර පොලිස් ක්ලියරන්ස් මෙඩිකල් වලට ආයි නැවත යන්න ඒවා අවශ්‍ය වෙනවා ඒ වගේම අපේ මේ කීප දෙනෙක්ගේ වීසා ග්‍රාන්ට් කරන්න පටන් අරගෙන තියෙනවා ඒ සමහර කට්ටිය මේ ඔන් ෂෝ ඉන්න කට්ටිය මොකද offshore visa එකක් දාලා ඒකෙන් partner visa එකක් දාලා මෙහෙට ආවට පස්සේ කියන්නේ visitor visa එකේ ආවට පස්සේ නීතිය අනුව කලින් තිබ්බේ නීතිය අනුව ඒ visa එක දෙන්න ලං වෙනකොට කියන්නේ grant කරන් වෙනකොට ඒක offshore ඉන්න ඕනේ ඒක onshore ඉන්න බෑ මොකද ඒ දාපු visa එක offshore visa එකක් පිටින් දාපු visa එකක් නිසා මේක onshore කට්ටියට ගැන නෙමෙයි මම මේ කියන්නේ offshore දාලා මෙහෙට අවිල්ලා ඉන්න කට්ටිය visitor visa එකක එතකොට ඒ පාර්ට්නර් වීසා එක මෙහෙන් ග්‍රාන්ට් කරගන්න පුළුවන් විදිහට මේ ඊයේ පෙරේදා නීතිය తాවකාලිකව වෙනස් කරා. ඒ අනුව කීප දෙනෙකුට මෙහෙ ඇවිල්ලා ඉන්න ඒ වීසා එක ගහන්න පටන් ගත්තා. ඒ වගේම තමයි ගිය මේ ෆෙඩරල් බජට් එකෙන් අයවැයෙන් ටිකක් අපිට කන්සර්න් එකක් තියෙන එක අතකට කනගාටුදායක වෙන්න පුළුවන් ආරංචියකුත් ඉංගියක් ලැබිලා තියෙනවා. ඒක තමයි මේ ස්පවුස් වීසා එකේ ස්පොන්සර් ඇප්ලිකේෂන් එක වෙනම ඇප්ලිකේෂන් එකක් හැටියට නිර්වචනය කිරීමේ හිම නැත්තම් යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් සමහර පිරිසක් තේරෙන්නේ නැති වෙන්න පුළුවන් අපි වීසා ඇප්ලිකේ කියන්නේ පාර්ට්නර් වීසා ස්පවුස් වීසා ඇප්ලිකේෂන් එකත් එක්ක ස්පොන්සර් ඇප්ලිකේෂන් එකක් කියන එකක් දානවා ස්පොන්සර්. නමුත් ඒක නීතියේ හැටියට අයදුම් පත්‍රයක් ඇප්ලිකේෂන් එකක් නෙමෙයි.
අපි ගෙවන්නේ වීසා ඇප්ලිකේෂන් එක විතරයි ඔය 7-8000ක් ගෙවලා දාලා ඊට පස්සේ අපි ස්පොන්සර් ෆෝම් එක දානවා මම මේක ඇප්ලිකේෂන් එක කියලා කියන්නේ මේ වෙලාවේ නමුත් මේ යෝජිත තත්ත්වය යටතේ ස්පොන්සර් ඇප්ලිකේෂන් එකක් යෝජනා කරලා තියෙනවා එතකොට මේක යම්කිසි අපහැදිලිතාවයක් තියෙන නිසා කන්සර්න් එකක් කියලා කිව්වේ දැන් මේකටත් අපි ඇප්ලිකේෂන් ෆී එකක් දාන්න ගියොත් සම්පූර්ණ ඒ ආයුධම් පත්‍ර මුදල 10000කට ලං වෙන්න පුළුවන් මුදලක් යන්න පුළුවන්. ඉතින් මේක විශාල මුදලක්. ඒත් එක්කම ඉඟියක් තියනවා ඒ ස්පොන්සර් ඇප්ලිකේෂන් එක ප්‍රොසෙස් වුණාට පස්සේ තමයි වීසා ඇප්ලිකේෂන් එක දාන්න පුළුවන් කියලා. අපි දැනටම දන්නවා ඒ දාන තත්ත්ව ක්‍රමවේදයේ 90 ස්පවුස් වීසා එකකට කියන්නේ පාර්ට්නර් වීසා එකකට මාස 6 12 කාලයේ සිට මාස 24 30 අතර කාලයක් යන්න පුළුවන් ප්‍රොසෙස් කරලා වීසා එක ග්‍රෑන්ට් කරන්න. ඒ ඒ තත්ත්වය අනුව එක වෙනස් වෙනවා. දැන් උදාහරණයක් ඇටිට මේ අවුරුද්දේ දැන් මාස කීපයකට කලින් ඔන්ෂෝ වීසා එකක්. ඒ කියන්නේ මෙහින ශිෂ්‍යෙක් ස්ටුඩන්ට් කෙනෙක් පාර්ට්නර් වීසා එකකට. ඒ කියන්නේ ඩිපෙන්ඩන්ට් වීසා එකකට නෙමෙයි ඕස්ට්‍රේලියන් ස්පොන්සර් තමාගේ පාර්ට්නර් ඕස්ට්‍රේලියන් PR හෝ සිටිසන් කෙනෙක් ස්පොන්සර් කරලා පාර්ට්නර් වීසා එකක් දැම්මා. ඒක ටෙම්පරරි එක මාස 3-4කින් ග්‍රෑන්ට් වුණා ඔන්ෂෝ වල. එතකොට එහෙමත් වෙනවා සමහර ඒවා ඉතාමත් කල් යනවා. ඉතින් මේ ස්පොන්සර් ඇප්ලිකේෂන් එක ප්‍රොසෙස් වෙනකන් ඉන්න වුණොත් විශාල කාලයක් යන්න පුළුවන් ඒ වීසා ඇප්ලිකේෂන් එක දාන්න. අනිත් තියෙන කන්සර්න් එක තමයි මේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එක. අවශ්‍යතාවයක් ඉදිරිපත් කරලා තියෙනවා ෆන්ක්ෂනල් ලෙවල් එකේ. මේ ස්පොන්සර්ට සහ වීසා ආයුධකරුට ඉතින් මේක පිළිබඳව තාම කරුණු විස්තර නැති නිසා ඒ පිළිබඳවත් කන්සර්න් එකක් තියෙනවා. අපි මේ සාමාන්‍යයෙන් IELTS වල හඳුන්වන ෆන්ක්ෂනල් ඉංග්‍රීසි කියන්නේ අපි සාමාන්‍ය දැනීම හිතලා මේක ෆන්ක්ෂන් වෙන්න තියෙන ඉංග්‍රීසි එකක් කියලා හිතන එක වැරදි. ඒ ලෙවල් IELTS එකේ ෆන්ක්ෂනල් ඉංග්‍රීසි කියන එක යම් කිසි තත්වයක එකක්. නමුත් නීතියෙන්ම ඉදිරිපත් කිරීමක් යෝජනාවක් ඉංගියක් කරලා තියෙනවා වෙනත් ඒවත් සලකලා බලන්න පුළුවන් කියලා. උදාහරණ බිරිඳ ස්වාමි පුරුෂයා ඉන්නේ වෙන රටක ලංකාවේ හෝ වෙන යම් රටක දැන් ඒ දෙන්නම මේ ඉංග්‍රීසි විභාගය සඳහා පෙනී සිටිය යුතුද ඔව් ස්වාමි පුරුෂයා හෝ පුරුෂයා පුරුෂයා ගෙන්න ගන්න හෝ බිරිඳ බිරිඳව ගෙන්න ගන්න හෝ බිරිඳ ස්වාමි පුරුෂයාව ගෙන්න ගන්න ඒ හැම එකකටම දැන් අපි කියන්නේ පාර්ට්නර් ස්පවුස් වීසා අනිත් වෙනස තියෙන මේ ඩිෆැක්ටෝ කියන එක. එතකොට ඔබ ප්‍රශ්න දෙකක් ඇහුවා. එකකින් හොඳ ඉඟියක් තියෙනවා. අපි ඉඳලා බලන්න ඕනේ දැන් අපි දන්නවා ස්කිල් මයිග්‍රේෂන් වලදී යම් යම් රටවල් වල පාස්පෝර්ට් හෝල්ඩර්ස්ලා මිනිමම් ඉංග්‍රීසි ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එකට ටෙස්ට් එක කරන්න අවශ්‍ය නැහැ. ඒකට ඒ පාස්පෝර්ට් කැනේඩියන්, බ්‍රිටිෂ්, ඇමරිකන් ඒ පාස්පෝර්ට් හෝල්ඩර්ස්ලාට ඒ රික්වයර්මන්ට් එක මීට් වෙනවා කියලා නීතියම ලියලා තියෙනවා. ඒතර මෙතනදී තාම එතන එච්චර එහෙම පැහැදිලි කිරීමක් ඇවිල්ලා නැහැ. අනිත් ඉංගිය තමයි සිටුේෂන් එක තමයි මේ ඔස්ට්‍රේලියානු ස්පොන්සර්ට් ඒ කියන්නේ ඔල්රෙඩි අපි කියමුකෝ දැන්ට ඔස්ට්‍රේලියාවේ සිටිසන්ෂිප් හරි PR එක අරන් තියෙන පුද්ගලයන් සමහර හුඟක් අවස්ථාවලදී කියන විශේෂයෙන්ම ස්කිල් මයිග්‍රේෂන් නම් ඔවුන් ඉංග්‍රීසි ටෙස්ට් එක පාස් වෙන්න පුළුවන් සහ කාලයක් අඩුම ගානේ යම්කිසි කාලයක් ඉඳලා මේ PR එක හම් වෙච්ච පුද්ගලයන් වෙන්න පුළුවන් වැඩි ප්‍රමාණයක්. ඉතින් මේ පුද්ගලයන්ටත් නැවතත් ඉංග්‍රීසි කළ යුතුයි කියන ඉංගිය තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් මේකෙදි අනිත් කන්සර්න් එක තමයි අපි තව දුර දිගට හිතනකොට සමහර වෙලාවට අපි කියනවා ෆැමිලි වයලන්ස් වලින් බේරිලා එතනින් ඉවත් වෙන පුද්ගලයින්ට කාන්තාවන්ට හෝ පුරුෂයන්ට ආයි ඇප්ලිකේෂන් එක දානකොට මේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් රික්වයර්මන්ට් එක ආවොත් එතන බොහොම තදබල ප්‍රශ්නයක් මානුෂික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් මේවා තමයි අපිට කන්සර්න්ස් ඇතුළත ඉදිරිපත් කරන්න තියෙන්නේ. දැන් අනිත් කාරණාව තමයි අපි දැක්කා පහුගිය සමයේ රජයේ විසින් කිව්වා තමගේ පාර්ට්නර්ලව ගෙන්න ගන්න වීසා වලට මුල් තැනක් දීලා කටයුතු කරනවා කියලා. ඒ සඳහා න්‍යායපත්‍ර ඉදිරිපත් කළා. කොහොම වුණත් ඒ ඉදිරිපත් කරපු දේවල් කරන්න සිද්ධ වුණේ නැහැ මේ කොවිඩ් වාතාවරණයත් එක්ක. මේ වෙලාවේ වර්තමාන තත්ත්වය මොකද? මේ වීසා දැන් පහුගිය කාලේ
කරපු නැති නිසා මේ හිරවෙච්ච වීසාත් එක්ක දැන් ක්‍රමානුකූලව ඉක්මනින් ඉක්මනින් මේ වීසා ඉෂුව කරන එක සිද්ධ වෙනවද නැත්නම් ඒවා මන්දගාමී වෙලාද තියෙන්නේ මොකද ඇත්ත තත්ත්වය ඒක හොඳ ප්‍රශ්නයක් ඒකේ රජයේ යම්කිසි හොඳ ක්‍රියාමාර්ගයක් ගන්න බවට අපිට පේනවා නමුත් ඒ ක්‍රියාමාර්ගය මදි ඒ කියන්නේ දත්ත අනු අඩුම ගානේ අපිට පේන විදිහට සම්පූර්ණ සමස්ත ක්‍යූ එකේ ඉන්න ඇප්ලිකේෂන් සංඛ්‍යාව 80,000ක් හෝ 90,000කට ආසන්න ප්‍රමාණයක් ඒ කියන්නේ අති විශාල සංඛ්‍යාවක් තාම ප්‍රොසෙස් වෙවි තියෙනවා ඒක ඒක නිසා තමයි මේ කාලය එන්නේ එන්න වැඩි වෙන්නේ ප්‍රොසෙස් කරන කාලය නමුත් අත්හදා බැලීමක් ලෙස හෝ යම් ක්‍රමවේදයක් දැන් ඉදිරිපත් කරලා තියෙනවා ඒකේ ප්‍රතිඵල අපිට යම් අවස්ථාවලදී දකින්න හම්බ වෙනවා අර මම කලින් දුන්නේ උදාහරණ වගේ තමත් කෙටි කාලයක් ඇතුළතදී ප්‍රොසෙස් කිරීමේ හැකියාව තියෙනවා ඒ වගේ ඒවා කරනවා කියලා අපිට ඉඟි දීලා ඉඟි කියන්නේ පැහැදිලිව ඒක ප්‍රකාශ කරලා තියෙනවා නමුත් මේක වෙන්නේ මොන ක්‍රමවේදයකටද කියන එක එච්චර පැහැදිලි නෑ ඒ කියන්නේ කාගේ ඇප්ලිකේෂන් එක කොහොම දැම්මොත්ද කියන එක ගැන කිසිම පැහැදිලිතාවයක් නෑ ඉතින් අපි නීතිඥවරු හැටියට මුලින් ඉඳලම ඒ ඇප්ලිකේෂන් ඩිසිෂන් රෙඩි තත්වයට ඒ කියන්නේ මේක නීතියේ කොහෙවත් නෑ ඩිසිෂන් රෙඩි කියන්නේ මේකයි කියලා නමුත් ඩිසිෂන් රෙඩි කියන්නේ කේස් ඔෆිසර් කෙනෙක් ඇප්ලිකේෂන් එක ගත්තාම අදාළ වීසා රෙගියුලේෂන්ස් ඔව් ඇක්ට් එකේ අවශ්‍ය ඒවා තියෙනවා කියලා අපි ඔප්පු කරන විදිහකට ඒ සබ්මිෂන් සහ එවිඩන්ස් සහ ඒවා ලියලා දාන එක තමයි ඩිසිෂන් රෙඩි කියන්නේ දැන් එක කාලයක් නම් අපිට සහතිකයක් දීමේ හැකියාවක් තිබ්බා ඒක පිළිබඳව දැන් එච්චර මේ කියන් කතා කරන්නේ නැහැ නමුත් අපි හැමතිස්සෙම උනන්දු කරනවා මේ ඩිසිෂන් රෙඩි ඇප්ලිකේෂන් දාන්න කියලා නමුත් අපේ ප්‍රතිපත්තියක් හැටියට අපේ ආයතනය ඩිසිෂන් රෙඩි කරන්න අවශ්‍ය ඒවා සහ ඒවා වෙලා තියෙන ඒවා අපි සහතිකයක් තාමත් නිකුත් කරනවා ඉතින් මේවා ගත්තාම ප්‍රොසෙස් කිරීමේ ඉක්මනතාවයක් තියෙන්න පුළුවන් නමුත් ඒක කාටවත් ගෑරන්ටි කරන්න බෑ නමුත් අපිට පේන ප්‍රවණතාවයක් තියෙනවා යම් යම් ඇප්ලිකේෂන් ඉක්මනින් ප්‍රොසෙස් කරන මේකේ තව වෙනසක් තියෙනවා සමහර වෙලාවට ඒ දාන ලොකේෂන් එක අනුව දැන් හුඟක් ඔෆ්ෂෝ ඇප්ලිකේෂන් ප්‍රොසෙස් කරන්නේ ඔෆ්ෂෝ සෙන්ටර් එකේ උදාහරණයක්ට ලංකාවෙන් ගමුත් ලංකාවෙන් ප්‍රොසෙස් කරන්න පුළුවන් නමුත් මම දැකලා තියෙනවා වෙන වෙන රටවල් වල දාන ඒවා ඔස්ට්‍රේලියාව ඇතුළත හෝ තමත් වෙනත් ප්‍රොසෙසින් සෙන්ටර්ස් වල එක්කෝ ෆිලිපීනයේ එක්කෝ ඉන්දියාවේ තැන්වල ප්‍රොසෙස් කරන මේ තැන්වල කිව් එක අඩු නම් ඉක්මනට ප්‍රොසෙස් වීම හැකියාව තියෙන්න පුළුවන් දැන් ඇත්තටම මෑත කාලේ තිබෙන ලොකුම ප්‍රශ්නයක් තමයි දැන් දෙමාපිය වීසා දානවා ඒවා දාපු ගමන් ඒ ටික හිර වෙලා ඇති මොකද කොවිඩ් සමයේ ඉතුරු වෙච්ච දේවල්. එතකොට ශිෂ්‍යෝ එහෙන් එන්න බලාගෙන ඉන්නවා. ඒ පැත්තෙන් පාර්ට්නර් වීසා තව පැත්තකින් තියෙනවා. ඒ අතරේ අපිට තවත් ඇහෙන කාරණාවක් තමයි මේ ඕස්ට්‍රේලියාව තුල තියෙන ව්‍යාපාරවලට මිනිස්සු නැහැ කියන කාරණාව. මේ හැමදේත් එක්කම රජයේ යම්කිසි වැඩපිළිවෙලක් තිබෙනවාද 1 2 3 4 කියලා මේගොල්ලන්ට ප්‍රයොරිටි ලිස්ට් එකක් තියෙනවා. මේවා කළා තමයි මේවා කරන්න කියලා. එහෙම පිළිවෙලක් හදාගෙන තිබෙනවද ඔබලට කොහොමද මේ දේවල් ආරංචි වෙන්නේ මොකද තත්වය ආරංචි තියෙනවා යම් යම් අපි දැක්කලා තියෙනවා මේ නිවුස් අයිටම්ස් එහෙම ඉදිරිපත් කරනවා ඒවා ඉතින් නිවුස් අයිටම්ස් විතරයි ඒක ප්‍රායෝගිකව කෙරෙන ආකාරය තමයි වැදගත් ඒ පැත්තෙන් බැලුවාම දැනට තියෙන ලක්ෂණ අනුව යම් කිසි දේවල් වෙනවා නමුත් අර අපි ඔබ කිව්වා වගේ මේ parent visa, spouse visa, student visa ඒ වගේම රැකියා සඳහා ඉගෙන ගන්න වීසා වල නොඑක් ප්‍රශ්න තියෙනවා. රජයේ මීට වඩා සැලකිලිමත් විය යුතු කියන එක තියෙනවා. ඉතින් ඒ පැත්තෙන් බැලුවාම coming color එච්චර no good කියන එක තමයි මට කියන්න තියෙන්නේ. හුඟක් වෙලාවට මෙතන මේ border restriction එක බලපාන ප්‍රශ්නකුත් තියෙනවා. දැන් සමහර වෙලාවට වීසා ඇප්ලයි කරන්න බැරි කමක් නැහැ නීතියෙන් වීසාක ඇප්ලයි කරන්න පුළුවන්. නමුත් ඒවා ප්‍රොසෙස් කරන්නේ නැතුව තියන් ඉන්නවා border restrictions අනුව. ඉතින් ඒවා ලිහිල් වෙනකොට ඒ වීසා ප්‍රොසෙස් කරන්න පටන් ගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි දන්නවා නිවේදනයක් නිකුත් කරලා තියෙනවා parent visa ගැන. මම මේ parent visa කිව්වේ తాවකාලිකව සහ මේ provisional temporary parent visa දෙකටම අයිති වෙන්න පුළුවන් දැන් අපි දන්නවා යම් යම් parent visa විශේෂයෙන්ම తాවකාලික parent visa process කරන එක නැවතිලා තියෙන්නේ දැන් ඒක පටන් ගනී කියලා අපි හිතනවා මේ අලුත් මේ ප්‍රතිපත්ති අනුව ඒ කියන්නේ border restrictions ප්‍රතිපත්ති අනුව අපි දන්නවා දාලා තියෙන සමහර අයදුම්කරුවන් ඒ කියන්නේ අපේ දෙමව්පියන්ගේ වීසා ඕනට මේ මෙඩිකල් සහ පොලිස් සේවත් අන්තිමේවත් චෙක් කරන්න ගිහිලා කොවිඩ් ආපු ගමන් ඒ නැවතුනේවා තාම නැවතිලා තියෙනවා.
ඉතින් මේක ප්‍රොසෙස් කරන්න පටන් ගනී කියලා අපේ දැඩි බලාපොරොත්තුවක් තියෙනවා රජයෙන් හම් වෙන ඉඟිය අනුව ඒ වගේම තමයි මේ ඔබ ඉදිරිපත් කරා එම්ප්ලොයිමන්ට් වීසාස් ගැන මේ පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා රජය එකක් මතක තියාගන්න ඕනේ මේ කොවිඩ් නිසා ඇතිවෙච්ච කට් කිරීමක් නෙමෙයි ස්කිල්ඩ් මයිග්‍රේෂන් සහ එම්ප්ලොයි මයිග්‍රේෂන් පැත්තේ පටන් ගත්ත එක කොවිඩ් වලට කලින් පටන් ගත්තේ නමුත් මේ කොවිඩ් වලින් ඒක දැන් වහන තත්ත්වයකට ඇවිත් ඉලා තියෙනවා ඒක කනගාටුදායක තත්ත්වයක් අපි දන්නවා ජෙනරල් ස්කිල්ඩ් මයිග්‍රේෂන් විශේෂයෙන්ම මෙහෙට ඇවිල්ලා ඉන්න ශිෂ්‍යයන්ගේ අර ලකුණු මට්ටම ඒ කියන්නේ පොයින්ට්ස් ටෙස්ට් එකේ ලකුණු ගන්න ලකුණු වලින් දෙන ඉන්විටේෂන් එක ලකුණු කීයකින්ද ඉන්වයිට් කරන්නේ කියන එක අපි දන්නේ නැහැ ලකුණු 70ක් ගත්තොත්ද 80ක් ගත්තොත්ද අපිට ඉංගියක් ගන්න පුළුවන් පළවෙනි ඊට පෙර තිබ්බ ඉන්විටේෂන් රවුන්ඩ් එකේ ඉංගිය අනුව නමුත් ඉස්සරහට අපිට හම්බ වෙයිද කියන එක බොහොම අවිනිශ්චිත තත්ත්වයක මේක රාජ්‍ය රහසක් බවට පත් වෙන තත්ත්වයට පත් කරලා තියෙනවා ඉතින් මේක එච්චර හොඳ නැහැ විශේෂයෙන්ම මම මේ කියන්නේ සල්ලි වියදම් කරලා කාලයක් ඔස්ට්‍රේලියාව ඉගෙනගෙන ඔවුන්ට දැන් රීජනල් යන්න වෙලා තියෙනවා ඒ කිනික රීජනල් වීසාස් වල අපි කියන 190 කියලා තියෙනවා 489 කියලා තියෙනවා එක එක සබ් ක්ලාසස් වලින් හඳුන්වන ඒවා තියෙනවා සංක්‍රමණ නීතිය ඉතාමත්ම සංකීර්ණ නිසා ඒ ස්ටේට් ස්පොන්සර්ෂිප් රික්වයර්මන්ට් බලා ගන්න කොහාටද යන්නේ කියන තත්ත්වයක් දන්නේ නැතු දන්නේ නැහැ හුඟක් බොහෝ ශිෂ්‍යයින් ඉතින් මේකට හැමතිස්සෙම නීතිඥ හෝ ඒජන්තවරුන් ළඟට යන්න අවශ්‍ය නැහැ නමුත් යන්න වෙනවා මේ තියෙන සංකීර්ණ තත්ත්වය අනුව ඒවා තේරුම් ගන්න උදාහරණයක් හැටියට ස්ටේට් මයිග්‍රේෂන් ක්‍රයිටීරියා එක වීසා එකක් හැටියට වීසා දෙන්නේ ෆෙඩරල් වුණාට ඒවා තෝරගැනීමේ ක්‍රයිටීරියා එක ස්ටේට් එකකට දෙන්න පුළුවන් ඒක කොහෙවත් නීතියක ලියලා නැහැ මේ ක්‍රයිටීරියාස් කියලා අපි කියන්නේ මේ නඩු සාමුදුරන්ගේ බඩු සාමුදුරන් කියලා ඔවුන්ගේ වෙබ්සයිට් එකේ අපි කියනවා නම් සවුත් ඔස්ට්‍රේලියා වල ස්ටේට් මයිග්‍රේෂන් ප්ලෑන් එක දැනගන්න අවශ්‍ය නම් සවුත් ඔස්ට්‍රේලියා වල වෙබ්සයිට් එකට යන්න ඕනේ ඒතොර මේ සමහර වෙබ්සයිට්ස් වල පාවිච්චි කරලා තියෙන වචනවල නීතිමය අර ඉමිග්‍රේෂන් එකෙන් කොපි කරලා ගත්තට ඉමිග්‍රේෂන් එකේ නිර්වචනය සහ ඒ පාවිච්චි කරලා තියෙන නිර්වචනය අතරත් වෙනස් ඒ අදාළ ඒවට යොමු කරලා තියෙන මේ නිර්වචන ඔවුන් බලාපොරොත්තු වෙන දේ වෙනස් මයිග්‍රේෂන් නිර්වචනයට වඩා ඉතින් මේ වගේ සංකීර්ණ තත්ත්වයක් තියෙනවා නමුත් ඒ ශිෂ්‍යයන්ට හෝ බලාපොරොත්තු වෙන කට්ටියට as a first point of call කියලා අපි කියන්නේ yes state එකකට වෙබ්සයිට් එකට එක්ක ටැස්මේනියාව එක්ක ACT New South Wales ඒවට ගිහිල්ලා ඒ වෙබ්සයිට් වලින් අවබෝධයක් ගන්න මම කියන්නේ පෞද්ගලික වෙබ්සයිට් නෙමෙයි රජය ඒ ප්‍රාන්ත රාජ්‍යයන් කියන්නේ රජය ඉදිරිපත් කරන තියෙන වෙබ්සයිට් වලින් යම් කිසි අදහසක් ගන්න පුළුවන් දැන් මීළඟට මම අහන්නේ මෙහි ඉගෙන ගන්න ශිෂ්‍යොන්ට යහපතක් වේවිද අයහපතක් වේවිද ඉදිරියේදී ඔබට දැනෙන විදිහට බොහෝ අපේ තියෙන මේ ඉන්ඩස්ට්‍රි එකේ ප්‍රොෆෙෂන් එකේ බලාපොරොත්තුවක් තියෙනවා අපිට හම්බ වෙන මේ ෆීල්ඩ් එකේ ඉන්ෆර්මේෂන් අනුව ඒ කියන්නේ සේවා යෝජකයන් සේවා දායකයන් සහ ඔබ කලින් සඳහන් කරා වගේ අඩුපාඩු තියෙන ඕස්ට්‍රේලියාවේ ඉකොනොමික රන් කරන්න අපිට ස්කිල්ඩ් වර්කර්ස්ලා විතරක් නෙමෙයි ට්‍රේඩ් එකේ ඉන්න කට්ටිය විතරක් නෙමෙයි සාමාන්‍ය ෆාම් වලට අවශ්‍ය සෙනග ඒ වැඩ කරන්න අවශ්‍ය පහසු කම් කරගන්න අවශ්‍ය සේවකිනුත් නැහැ. ඉතින් මේ අතට එන අවුරුද්ද වෙනකොට රජය මම හිතන්නේ තේරුම් අරගෙන තියෙනවා මේ ස්කිල්ඩ් මයිග්‍රේෂන් හෝ ස්කිල් නොවන සෙමි ස්කිල්ඩ් මයිග්‍රේෂන් එකෙත් ඉහළ යාමක් මොකද ඉල්ලුමක් තියෙන නිසා මේ රජය මේ අපි කියන ආටිෆිෂියල් ලෙස තමයි සමහර මේ යෝජනා ඉදිරිපත් කරන්නේ මං කිව්වේ කොවිඩ් වලට කලින් තමයි මේ ජෙනරල් ස්කිල්ඩ් මයිග්‍රේෂන් වෙනස්කම් ඇති කරන්න පටන් ගත්තේ ඒ පිළිබඳව සමහර කට්ටියට මේක මතකයක් හෝ අවබෝධයක් නැහැ යම් කිසි හේතුවක් නිසා ඒක රජයේ ප්‍රතිපත්තියක් බවට පත් වුණා නමුත් ඒක මේ කොවිඩ් පිට දාලා කියන තත්ත්වයක් දැන් තියෙන්නේ ඉතින් අපි බලාපොරොත්තු වෙනවා එන අවුරුද්ද වෙනකොට වෙනසක් ඇති වෙයි කියලා නමුත් එතන කන්සර්න් එකකට තියෙන්නේ මේ ඇතුලේ අපි දැන් ශිෂ්‍යයන් හැටියට ඇවිල්ලා වීසා ඉවර කරලා ඉන්න කට්ටියට මේක ලේසියෙන් කරන්න පුළුවන්නේ. නමුත් ඒ සහන තාම ඒ විදිහට අපිට පේන්නේ නැති එක කනස්සල්ලට ප්‍රශ්නයක්. ඉතින් ඒ සාමාන්‍යයෙන් මගෙන් අහුවහම අපි මේ ස්පෙસિෆික් උපදේශක් දෙන්න විදිහක් නේ අපි මේ ජෙනරල් කතා කරන නිසා සාමාන්‍යයෙන් මම කියන්නේ පොයින්ට්ස් ගන්න පුළුවන් වැඩි කරගන්න පුළුවන් හැමදේම කරන්න කියලා මේ ජෙනරල් ස්කිල් මයිග්‍රේෂන් බලාපොරොත්තු වෙන කට්ටියට හැමදේම කිව්වේ එකක් තමයි රීජනල්
या विक्टोरिया भी नाम वो स्टडी कराने को न्यू साउथ वेल्स सेंटर के नाम स्टडी कराने वो बालापुर वेन अप्लाई कराने हम गप्पे लावटे लाखों माध्य वेन ना पुलुआं का मत ये इंडा पुलुआं एक अंसा रीजनल यान ने किन्हों उपदेश हम गप्पे लावटे लेबिन उपदेश आक बावटे पात वेलाती है देवनी एक තමයි පොයින්ට්ස් වැඩි කරගන්න පුළුවන් හැමදේම ඒ කියන්නේ ප්‍රොෆෙෂනලි එකක් තියෙනවා නම් ඒව කරන්න නාටි ට්‍රාන්ස්ලේටර් වගේ එක්සෑම්ස් තියෙනවා නම් ඒව කරන්න මේ වගේ අර පොයින්ට්ස් ලිස්ට් එකේ තියෙනවා නේද ඒවා බලලා බොහොම මුලින් ඉඳලා බොහොම සංවිධානාත්මකව ඒකට උපදෙස් අරගෙන ලෑස්ති වෙන්න කියන එක තමයි තියෙන්නේ බලාපොරොත්තුවක් තියෙනවා ඒ උනාවුද්ද වෙනකොට මීට වඩා පුළුල් ලෙස සංක්‍රමණ මයිග්‍රන්ට්ස් ලා ගෙන්න ගන්න වැඩපිළිවෙලක් ඇති වෙයි කියලා. ඒක නමුත් බලාපොරොත්තුවක් විතරයි දැනට තියෙන. අවසාන වශයෙන් මේ වෙලාවේ අපි බලාගෙන ඉන්න අපේ ශ්‍රී ලාංකික ප්‍රජාවට ඔබට කුමක්ද කියන්න තිබෙන්නේ? කලින් ටිකම තමයි විශේෂ දෙයක් නැහැ. විශේෂයෙන්ම මට අපිට දැන් අපි නීතිඥ වශයෙන් හුඟක් වෙලාවට ඉතාමත් සංකීර්ණ ප්‍රශ්න වලට සහ කනගාටුදායක සිදුවීම් වලට අහන්න ලැබෙනවා. ඒක සමට අපිට වැඩි වෙන්න පුළුවන් ඒව අහන්න ලැබීම මොකද මේ පිළිබඳව ශේස්ත්‍රයේ ඒ ප්‍රවීණයන් ළඟට යන වෙලාවක් තියෙනවා වැඩේ අන්තිමට අපි අර සිංහලෙන් කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ අප්සෙට් වුණාට පස්සේ හෝ වැඩේ වළුණාට පස්සේ කියලා ඉතින් බොහොම අමාරු අවස්ථාවලදී එනේවල විශාල වැඩිවීමක් තියෙනවා මේ පහුගිය අවුරුදු කීපය ඇතුළත තුළ ඒකට එක හේතුවක් තමයි දැන් කන්සල්ටේෂන් එකකදී අපි මුගක් කෙනා ෆ්‍රී එකක් තියෙනවා මං එනවා කියලා ඔව් යම් කිසි ඒව ගත්තර කමන්නේ නමුත් ඒ කිසිම එකකින් දැන් අපිටවත් බෑ consultation එකකදී සම්පූර්ණ proper visa assessment එකක් කරන්න. නමුත් ඒක ගැන නොදන්නේ කෙනෙකුට, ඒ කියන්නේ උපදේශකයෙක් ඒක ගැන එච්චර දන්නේ නැත්නම්, ඉස්සරහ හිතන්නේ නැත්නම් experience එක මදි නම්, ඒක කොහොමටවත් ඒ ඉංගියවත් දීමේ හැකියාවක් නැහැ. මුගක් වෙලාවට අපි දකිනවා ඔව් කියලා EOI එකක් දානවා. ඒ කියන්නේ expression of interest එකක්. ඉතින් expression of interest කියන්නේ visa එකක් නෙමෙයි. ඒක අවුරුදු දෙකක් ඉඳලා මොකද expression of interest එකෙන් තේරෙන්නේ නැහැ. ඉන්විටේෂන් එකක් හම්බු වෙයි කියලා ලකුණු 65ක් තියලා දැම්මට ඉන්විටේෂන් හම්බු වෙන ලකුණු ලෙවල් එක 70 80 නම් වෙනේව කරන්නේ නැතුව මොකද ආයි අපිට ලකුණු වැඩි කරගෙන ආයි එක දාන්න හැකියාවක් තියෙන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට එන්නේ වයසත් වැඩි වෙලා ඒක දාන්න බැරි අවස්ථාවලදී ආයි මට දැන් දාන්න පුළුවන්ද කියන තත්ත්වයට අහනවා හුඟක් වැඩි වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක අපි පිටර 12 වලදී දකින්න එක වැඩි වෙලා තියෙනවා මේ UI එකක් දාලා අවුරුදු දෙකක් ගිහලා ඒක එක්ස්පයර් වුණාට පස්සේ නොදැනුවත්කම නිසා අහනවා දැන් මට දාන්න පුළුවන්ද කියලා. අර වයස වෙනස්කම් අනුව එහෙම සමහර වෙලාවට ලෝ බරපතල ප්‍රශ්නවල ඉතින් මම දෙන උපදෙස තමයි ඒ අවශ්‍ය මුදල හෝ ගෙවලා ප්‍රවීණයෙක්ගෙන් ඒ කියන්නේ අහන්න ප්‍රශ්න ඔබ මේවා කරලා තියෙනවද කොච්චර කාලයක් කරලා තියෙනවද මම කිව්වනේ පිට රටින් දෙන උපදේශකයන් ගක් වෙලාවට 95%කට පමණ ප්‍රමාණයක් රෙජිස්ටර්ඩ් ඒජන්ට්ස්ලා නෙමෙයි ඒජන්තවරුන්වත් මේ නීතිඥවරුන් කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාව ඇතුළතත් බොහෝ වෙලාවට නීතිඥවරු නොවන ඒජන්තවරුන් එක්ස්පීරියන්ස් එක්කෙනෙක් ළඟට යන්න කියන නියමිත උපදෙස් ගන්න කියන මේ යෝජනාව තමයි මට ඉතින් ඉදිරිපත් කරන්න තියෙන්නේ. එහෙමනම් බොහොම ස්තුතියි කියනවා අපත් සමග ඉන්න එකතුනේ අද නීතිඥ දිනේෂ් ඉරියගොල්ල වීරක්කුඩි මහත්මයා බොහොම ස්තුතියි ඔබට. බොහොම ස්තුතියි ආයුබෝවන්. ඉතින් අපි මේ විදිහට අද දවසේ අපි කතා කළේ වීසා සම්බන්ධයෙන් ඔබ දැනගන්නට කැමැත්තෙන් ඉන්නට ඇති. ඉතින් ඒ නිසා ඔවුන් කියපු කාරණාව තමයි අද කළ යුතු දේ අද කරන්න කියන කාරණාව කවුරුන්ට හෝ එන්න බලාපොරොත්තු ඉන්නව නම් ඕස්ට්‍රේලියාවට ඒ වගේම තමයි මෙහි ඉන්න උදවියට ඔබට තරඟයක් තිබෙනවා කියලා කිව්වා. ඉතින් ඒ කාරණා ඔළුවට ගන්න ඔබ කළ යුතු දේ ඔබ කරන්න කියන කාරණාව මතක් කරමින් අදට අපි සමු ගන්නවා ලබන සතිය තවත් වැඩගත් මාතෘකාවකින් හමු වෙන බලාපොරොත්තු වෙන හැමෝටම සුබදාය සතියක්. ජෙට් එකක වේගයෙන් ලෝන් එකක් ගන්න ජෙට් ෆයිනෑන්ස් එකට අදම කතා කරන්න.